සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. මම අද කරන්නට යන්නේ මගේ කැරට් වගාව සඳහා පොහොර යොදන්න. ඉතින් මං ඔයාලටත් මම කොහොමද මගේ වගාව සඳහා පොහොර යොදන්නේ කියලා පෙන්වන්නට හිතුණා. මගේ කැරට් වගාව ගැන කියනවා නම්, දැන් මෙම කැරට් වගාවට මාසිකුත් දවස් 10ක් පමණ වෙනවා. මම මුලින්ම බීජ ශ්‍රේෂ්ඨරයට යෙදුවේ මෙන්න මේ ආකාරයෙන්, නිර යොදලා මෙන්න මේ නිර අතර පරතරය විදිහට අඟල් 4-5ක් පමණ මම තියලා තියෙනවා. මොකද ලොකු කැරට් අල ලබා ගැනීම සඳහා මෙන්න මේ වගේ හොඳින් ඉඩ තියෙන්න ඕනේ. කැරට් බීජ ශ්‍රේෂ්ඨරයට යොදලා මම පාලනය කිරීම සඳහා මෙට්‍රිබියුසින් යොදාගත්තා. බීජ පැලීමට කලින් මම මෙම වල්නාශක යෙදුවා මගේ ශ්‍රේෂ්ඨරයට. ඊට පස්සේ බීජ පැලවෙලා සාමාන්‍යයෙන් දවස් 14ක් 15ක් යනකොට පැලතුණී කර ගැනීම සිදු කරා. ඊට පස්සේ මම රූට් පොහොර මුලින්ම යෙදුවා මගේ ශ්‍රේෂ්ඨය සඳහා. ඊට පස්සේ තමයි මම මේ දෙවෙනි පොහොර මුලේ යෙදීම සඳහා සූදානම් වෙන්නේ. මම මුලින්ම මෙන්න මේ කැරට් නිර අතර පොඩි කාණු සකසා ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් මෙන්න වගේ උපකරණයක් යොදාගෙන අපිට මේකෙන් ගොඩක් වාසි තියෙනවා. මේ නිර අතර වල්පැල එහෙම ඉතුරු වෙලා තියෙනවා. මේ වල්පැල ගැලීමක් සිදු වෙනවා. ඒ වගේම අපි යොදන පොහොර හොඳට තැම්පත් වීමක් සිදු වෙනවා. පාත්තිය තුල පිටට යෑමක් සිදු වෙන්නේ නැහැ. අපි ජලය එහෙම යොදනකොට මේවා පිටට යන්න බලනවා. නමුත් මේ විදිහට සකසලා දානකොට මේ පොහොර උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ පොහොර තුල තියෙනවා TSP වගේ තැම්පත් වෙලා තිබිලා සෙමෙන් පෝෂක නිදහස් කරන පොහොර වර්ග. මේ පොහොර වර්ග හැම මතු පිටට නිකන් දැම්මොත් මේවා විනාශ වෙලා යන්න පුළුවන්. නමුත් අපි මේ කරන විදිහට මෙහෙම කාණු ඇඳලා දැම්මොත් මේවා මේ කාණු තුල හොඳට තැම්පත් වෙලා සෙමෙන් මේ ශාකයට ගන්න පුළුවන් විදිහට පෝෂක නිදහස් කරගන්නවා. විනාශ වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපිට තියෙන තවත් වාසියක් තමයි මේ කාණු ඇඳලා මෙහෙම පොහොර දැමීමෙන්. ඔයාලා දැකලා ඇති මේ වෙළඳ පොළෙන් ගියන කැරට් අලවල මුල කොළ පැහැති වෙලා තිනවා. මෙහෙම වෙන්නේ මේ අවුව වැටීම නිසා. නමුත් අපි මේ විදිහට මේ කාණු විදිහට අඳිනකොට පස් යම් ප්‍රස් ප්‍රමාණයක් වැටෙනවා මේ ශාක මුලට. එතකොට මේ ශාක අල වැහිමක් සිදු වෙනවා. එතකොට මේ අවුව වැටීම අවම වෙලා කැරට් අලවල මේ කොළ පැහැති ගතිය එන එක අවම වෙනවා. ඒකත් අපිට ලැබෙන වාසියක් මේ විදිහට කාණු විදිහට ඇඳලා පොහොර ශ්‍රේෂ්ඨට යෙදීම තුලින්. මම දැන් ඔයාලට පෙන්වන්නම් කොහොමද මම මෙම ශ්‍රේෂ්ඨයට පොහොර යෙදුවේ කියලා. මෙන්න මේ ආකාරයෙන් අපි ඇඳගත් කාණු වලට පොහොර ස්වල්පයක් බැගින් මෙන්න මේ වගේ ප්‍රමාණයක් අපි යොදනවා. ඒකල අපි ජල සම්පාදනය සිදු කරනවා. මං හිතනවා මගේ කැරට් වගාවට පොහොර යෙදීම පිළිබඳව කට්ටියටත් පොඩි හරි දැනුමක් එකතු වෙන්න ඇති කියලා. මගේ channel එක හොඳයි නම් subscribe කරලා තියාගන්න. මගේ video like කරන්න, comment කරන්න, මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තවත් මේ වගේම වටිනා video එකකින් හම්බ වෙමු. ඒත් එක්ක ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.